භෝග වගාවේදී එහෙම නැත්නම් ගෙවතු වගාවේදී තවත් වැදගත් කරුණක් තමයි අපේ පස මතුපිට පස ආරක්ෂා කරගන්න එක. විශේෂයෙන් වර්ෂා කාලයට අධික වැස්සට මේ පස සෝදායාම සිද්ධ වෙනවා. ඉතින් බොහෝ වෙලාවට අපේ ගෙවතු වල දක්නට ලැබෙන්නේ මේ පස සෝදාගෙන ගිහිල්ලා නිසරු වෙච්ච අවස්ථාවන්. ඉතින් ඒ නිසා අපි පස ආරක්ෂා කරගන්න විශේෂයෙන්ම කුඩා ගෙවත්තක වුණත් පස ආරක්ෂා කරගැනීමේ ක්‍රම අපිට භාවිතා කරන්න පුළුවන්. වසුනක් භාවිතා කරන එක එහෙම නැත්නම් පොඩි පාංශු සංරක්ෂණ ක්‍රම පොල් එලි අල්ලලා මේ පාත්‍ය සෝදාගෙන යන එක වළක්වන එක කුඩා පස් වැටි දාලා එහෙම නැත්නම් ගල් වැටි දාලා ඒ විදිහට අර පස සෝදාගෙන යන එක වළක්ව ගන්න පුළුවන් නම් ඊළඟ සමහර භෝග තියෙනවා අපිට පස සෝදාගෙන යන එක වළක්ව ගන්න ආවරණ භෝගයක් විදිහට වගා කරන්නත් පුළුවන් දැන් ගොටුකොළ වගේ එකක් වගා කරගන්නකොට ඒ තුලින් පස සෝදායම් වළක්ව ගන්න පුළුවන් ඒ වගේම අපේ ආහාර වේලට අවශ්‍ය කරන පෝෂණ ද්‍රව්‍යයක් විදිහට එකතු කරගන්නත් පුළුවන් ඒ වගේම අපිට මේ ජලය සම්පතක් නිසා අපිට පුළුවන් විශේෂයෙන්ම වර්ෂා කාලයේදී එකතු වෙන ජලය අපතේ මේ වහලෙන් හරි වැහි පීල් වලින් එකතු වෙන ජලය අපිට එකතු කරලා සංරක්ෂණය කරලා ඒක පසු කාලීන ප්‍රයෝජනට ගන්න සකස් කරගන්න පුළුවන් නම් ඒකත් ඉතාම වැදගත්. විශේෂයෙන්ම අපි කියනවා වැසි ජල ටැංකි සමහර නිවෙස්වල තියෙනවා. ඉතින් මේක අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන්. ඒ වගේම සමහර ස්ථානවල අඩු ඉඩක වුණත් අපි භූගත ටැංකි හදලා ඒවට ජල එකතු කරලා පසුව වියලි අවස්ථාවල ඒ වගේ ජල සම්පාදනය කරන්න සකස් කරගන්න පුළුවන්. ඊළඟ සමහර ඉඩම් වල ස්වභාවිකවම හැදිච්ච ජල පොකුණු තියෙනවා. ඉතින් මේවට ජලය සංරක්ෂණය වෙන විදිහට මේ පොකුණ සකස් කරගෙන තවදුරටත් ජලය ආරක්ෂා වෙන විදිහට ජලය ප්‍රයෝජනට ගන්න පුළුවන් නම් මම හිතන්නේ ගෙවතු වගාව දිගටම අපිට එහෙම නැත්නම් තිරසාරව පවත්වාගෙන යන්න හැකියාව උදා වෙනවා. මොකද ජලය කියන එක බොහෝ තැන්වල විශාල ගැටලුවක්. ගෙවතු වගාව කරන්න බැහැ කියන බොහෝ දෙනා කියන්නේ අපිට වතුර නැහැ කියන එක. ඉතින් ඒ නිසා අපි තියෙන ජලය ආරක්ෂාකාරීව ප්‍රයෝජනට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. බොහෝ දෙනෙක් ගෙවතු වගාවට මැලි වෙන්නේ මේකට අවශ්‍ය කරන බීජ එහෙම නැත්නම් පැල මේ රෝපණ ද්‍රව්‍ය එහෙමත් නැත්නම් ඒකට අවශ්‍ය කරන බඳුන් වගා මාධ්‍ය මේවා නැති නිසා අපේ අවට පරිසරයේම බොහෝ දේවල් සොයා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ගෙවත්තේදී බලාපොරොත්තු වෙන්නේ දේශීය වර්ග වැඩිපුර වගා කරන එක. ඉතින් මේ වගේ ගෙඩි හෝ කරල් හැදුනට පස්සේ අපිට පුළුවන් ඒ මෝරපු කරල් හෝ ගෙඩි වලින් නැවත වතාවක් බීජ අරගෙන ඊළඟ වගාව ආරම්භ කරන්න.